හරි අපි දැන් ඉස්සෙල්ලා අපි බැලුවා මික්ස් එකක් කියන්නේ මොකද්ද කියන එක දැන් අපි මාස්ටර් එකක් කියන එක මොකද්ද කියලා තමයි බලන්න හදන්නේ අපි මික්ස් එක මොකද්ද මාස්ටර් එක මොකද්ද කන්ක්ලූෂන් එකකට එන්න ඇත්තටම අපි මුලින්දම හැමදේම කරා එතකොට දැන් අපි මික්ස් එක අපේ අරගෙන තියෙනවා මෙතන්ට මේ විදිහට ඔඩියෝ ෆයිල් එකක් විදිහට මේ තියෙන්නේ ෆයිල් එක මට ලං වෙලා කියන මික්ස් එක. එතකොට මේක මම මුලින් ඉඳන් බ්‍රේක් ඩවුන් කරන්න කොහොමද මේ මික්ස් එක අපි මාස්ටර් කරන තැනට ගෙනාවේ කියලා. මම ඉස්සෙල්ලම ප්ලගින්ස් ටික ඔක්කොම අයින් කරන්නම්. මේක තමයි අපේ සද්දේ. යලි යලිත් සිත නුඹම සොයයි දැන් දමා යන්නට නොහැකි නිසා මා ඉඳින්නේ නුඹ ගැන හිත හිත වෙන සිතක් ළඟ නොමැති නිසා මෙලෙසින් අප දෙදෙනා සැමදින වෙන්වීම සීනයකි සදා එකවරක් අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා ඒක තමයි දැන් මාස්ටර් එක විදිහට තියෙන්නේ මේක අපි මෙතනට කොහොමද ගෙනාවේ මොකද්ද අපේ ප්‍රොසෙස් එක අපේ මොකද්ද මේ මාස්ටර් එකේදී අපි ෆෝකස් කරේ කොතනටද අන්නේ කාරණා ටික තමයි අපි බලන්න හදන්නේ එතකොට අපි මෙතනට හෙඩ්රූම් එකක් ඇතුව පංච එකක් ඇතුව අපි මික්ස් ෆයිල් එක අරගෙන තියෙනවා එතකොට අපි බලමු මුලින් ඉස්සෙල්ලා මම මේක ඔක්කොම අයින් කරන්න අපි මේ කෝරස් එකෙන් ප්ලේ කරනවා දැන් හැම එකෙම වගේ මම මේකේ කිව් එක එනේබල් කරගන්නවා මම මේකේ මේ කික් එක තියෙන තැන ඒ ටික මම පොඩ්ඩක් උඩට අරගෙන තියනවා මේ කික් එක තියෙන තැන උඩට අරගෙන තින්නේ ඔයගොල්ලන්ට පේන ඇති මම ඔටෝමේෂන් මේ රීඩ් එක දාලා තිනවා ඔටෝමේෂන් එක දාලා තින්නේ දැන් මේ වොයිස් එකේදී එක නෑ ඒක කෝරස් එකට ආවම අර කික් එක යට යන හින්දා තමයි මම ඒක කෝරස් එකේ දාලා තියෙන්නේ බලන්න එක ඇක්ටිවිට් වෙන හැටි තේ ඒකයි මම මුලින්ම මේක විස්සින් හර්ට්ස් විස්සින් කට් කරගෙන තිනවා ලෝ කට් එකක් ඒක මම දාලා තින්නේ මිඩ්ස් ෆයිල් එකට විතරයි ඒක ස්ටීරියෝ සෙක්ෂන් එකටම දාලා නැහැ ඒ වගේම මම එක මික්සරට විතරයි දාලා තියෙන්නේ එතකොට මගේ සයිඩ්ස් මම සයිඩ්ස් ටික කපලා තියෙන්නේ ඇත්තරම 75 75න් තමයි කපලා තියෙන්නේ
පොඩ්ඩක් 85න් වයික පුත් තව හුඟක් හොඳයි කියලා 85න් කබලා තින්නේ. එතකොට මම මේකේ වොකල් එක මැදට ඔයගොල්ලෝ බලන්න. මට හිතුණා පොඩ්ඩක් මේකේ වොයිස් එක තව පොඩ්ඩක් එලීට ගන්න ඕන කියලා. ඒ හින්දා මම සයිඩ්ස් වල වොකල් 2500 හරියින් පොඩ්ඩක් ඩයිනමික් EQ එකක් දාලා තිනවා. වොයිස් එක එලීට එනකොට සයිඩ්ස් වල තිනේ පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට ඊට අමතරව මම පොඩ්ඩක් මේකේ විත් එක වැඩි කරගන්න සයිඩ්ස් වලින් මම මෙතනින් මේ පොඩි EQ බම්ප් එකක් දාගෙන තිනවා. පොඩ්ඩක් හයිස් පොඩ්ඩක් වැඩි වෙලා තිබුණා. ඒ හින්දා මම ඒක පොඩ්ඩක් අඩු කරගෙන තියෙනවා. ඉතින් මේක තමයි මගේ පළවෙනි අප්‍රෝච් එක, පළවෙනි කරෙක්ටිව් EQ එක. ඊට පස්සේ අපි කරලා තියෙන්නේ කෙලින්ම යනවා මේ කම්ප්‍රෙෂන් වලට. ඉතින් මෙන්න මේක තමයි මගේ කම්ප්‍රෙසර් එක. මේක DMG ඔඩියෝ, ගොඩක් ට්‍රාන්ස්පේරන්ට් ඇනලොග් වලට ගොඩාක්ම සමාන සොෆ්ට්වෙයාර් එකක්. අපි බලමු මේ කම්ප්‍රෙසර් එක දැම්මහම මොකද වෙන්නේ. මේ කම්ප්‍රෙෂන් එකේදී ඇත්තටම DB 6ක් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ අවුට්පුට් එක මම DB 6ක් අවුට්පුට් එක එලියට අරන් තිනවා. අර අපි කම්ප්‍රෙස් කරනවා කියන්නේ අපි තියෙන ইনফরমේෂන් ඔක්කොම යටට දාන එක. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන තැනින් එහාට තියෙන ইনফরমේෂන් ඔක්කොම අපි යට තියෙන ইনফরমේෂන් එක එක බ්ලෙන්ඩ් කරනවා. ඉතින් එතකොට අපේ ගේන් ලස් වීමක් වෙනවා. ඒ ගේන් එක නැවත අපි ළඟා කරගන්න ඕන මේ එක හරියට කම්ප්‍රෙස් මේ තලපු ෆයිල් එක ඒ එනර්ජි එකත් එක්ක ඒ කන්ට්‍රාස්ට් එකත් එක්ක අපි ඒකේ සම්පූර්ණ ගේන් එක වැඩි කරනවා. එතකොට ඩයිනමික් රේන්ජ් එක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අඩු ගේන් එකේ අඩු වොලියුම් එකේ තියෙන අඩු ගේන් එකේ තියෙන ইনফরমේෂන් සහ උඩම තියෙන දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාවය, ඒ දෙක අතර තියෙන වෙනස අඩු වෙලා සම්පූර්ණ ඒ අඩු වෙච්ච වෙනස තියෙන ෆයිල් එක අපි ගේන් එක වැඩි කරගන්නවා. ඒක මම මෙතන DB 5ක් අරගෙන තියෙනවා. ඒ වොලියුම් ජම්ප් එක තියෙනවා. නමුත් ඊට අමතරව ඔයගොල්ලන්ට ඇහුවොත් පෙනෙයි මේකේ මම කම්ප්‍රෙස් කරලා තියෙන්නේ 250 ඉඳන් හයි පාස් ෆිල්ටර් එකක් දාලා තියෙනවා. මෙතන 4000 වෙනකම් 4K වෙනකම් විතරයි. ඒක අපිට පුළුවන් අහන්න සයිඩ් චේන් EQ එක අපි අහලා බලමු. මෙන්න මේ ටික විතරයි. ඔන්නෝ ඇහෙන මේ ප්‍රමාණයේ තියෙන ටික විතරයි කම්ප්‍රෙස් කරලා තින්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඒක අපිට ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. ඉතින් ඔය ඒ ටික තමයි මම කම්ප්‍රෙස් කරලා තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා මම රේෂියෝ එක 1:5 තමයි පාවිච්චි කරලා තින්නේ. මේකේ ඇඩ්වාන්ස් සෙටින්ග්ස් ගොඩක් තියෙනවා. මේකේ ලුක් හෙඩ් කියලා තියෙනවා. ඒ කියන්නේ සිග්නල් එක කලින් බලලා මිලිසෙකන්ඩ් 10කට කලින් දැන් මෙයා උඩට යනවා. ඒක පල්ලෙහාට දාන්න කියන ඇඩ්වාන්ස් මේක මම පාවිච්චි කරලා තිනවා. එතකොට ඇටෑක් එක මිලිසෙකන්ඩ් 3.5යි
මිලි සෙකන් 315ක් ගොඩාක්ම අඩු වෙන්න රිලීස් එක ගොඩක් ස්ලෝ කරලා තියෙන කම්ප්‍රෙස් කරගෙන ඉන්න සීලින් එකක් දීලා තිනවා මේකේ නී එක කොච්චරක් කම්ප්‍රෙස් කරන්න සිග්නල් එක කරා යන මේ ඉක්මන නීකින් කියවෙන්නේ ඉතින් ඒ වගේ මේ ජෙනරල් ඇඩ්වාන්ස් ටෙක්නික්ස් ටික පාවිච්චි කරලා තිනවා සයිඩ් චේන් EQ එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ටික විතරයි මම ඇත්තටම කම්ප්‍රෙස් කරලා තියෙන්නේ. මොකද ලෝ එන්ඩ් එකත් එක්කම කම්ප්‍රෙස් කරන්න මට අවශ්‍ය නැහැ. මට ඕන නම් මේ ටික කලින් අර මාස්ටර් එකේ වගේම අපි 20 ඉඳන් තියෙන ෆ්‍රීකවෙන්සි ටික ගලවලා වෙනම ඉස්සරහට ගන්න. දැන් බලන්න ඒක අපි අහනකොට ඒක වෙනම ගැළවිලා එනවා වගේ තේරෙනවා. ඉතින් ඔය කම්ප්‍රෙෂන් එකෙන් අපි ඒක එළියට ගත්තා. ඊට පස්සේ මේකේ මට ඒත් මේකේ තියෙන මේ ඩෙප්ත් එක මදි. මම කරේ පැරලල් කම්ප්‍රෙෂන් කියන එක. පැරලල් කම්ප්‍රෙෂන් කියන එකක් මම කරා. පැරලල් කියන එක සමාන්තරව. ඒ කියන්නේ අපි මේ ෆයිල් එකට නෙමෙයි ඩිරෙක්ට් මේක ඇප්ලයි කරන්නේ. අපි මේකේ දැන් වෙනද වෙන වෙන සාමාන්‍ය පැරලල් කම්ප්‍රෙෂන් එකක් අපි කරනකොට මේ ෆයිල් එක ඩුප්ලිකේට් කරලා ඒ ෆයිල් එකේ තියෙන සම්පූර්ණ ඒක තමයි අපි කම්ප්‍රෙස් කිරීමකට නැත්තම් මේ සැචුරේට් කරන එක ඕනම ප්‍රොසස් එකක් පැරලල් කරනකොට අපි ඔරිජිනල් ෆයිල් එක නැතුව ඒකේ කොපි ෆයිල් එකකට තමයි කරන්නේ. නමුත් මේ සොෆ්ට්වෙයාර් එක සොෆ්ට්වෙයාර්ස් ගොඩක් දැන් තියෙනවා පැරලල් EQs පැරලල් compressors, parallel saturators ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔරිජිනල් ෆයිල් එකටම එයා වෙන ඩුප්ලිකේට් සිග්නල් එකක් හදාගෙන ඒ සිග්නල් එකට තමයි එයා ප්‍රොසෙසින් ඇප්ලයි කරන්නේ. ඉතින් එතකොට අපිට ඒක 100ට අපිට අවශ්‍ය ප්‍රමාණයට ඔරිජිනල් ෆයිල් එකත් එක බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. පැරලල් කියලා කියන්නේ අපි සම්පූර්ණයෙන් ලොකු amount එකකින් compress කරනවා. එතකොට ඒ ලොකු විදිහට compress කළා ගොඩාක් ගොඩක් විශාල විදිහට ඒ ඉන්ෆර්මේෂන් ස්කොච් කිරීමක් කරලා හැම එකම එකට පැක් කරලා ගන්නවා. එතකොට ඒ එකට පැක් වෙච්ච අපේ මේ ෆ්‍රීකවන්සි රේන්ජ් ටික අපේ දත්ත ටික අපේ ඉන්ෆර්මේෂන් ටික අපි ටික 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 බ්ලෙන්ඩ් කරනවා ඔරිජිනල් ෆයිල් එකත් එක්ක. එතකොට අර මිසින් වෙලා තියෙන ගොඩක් පංච් එක ඩෙප්ත් එක ඇත්තරම ඒ එනර්ජි එක අපිට එළියට ගන්න පුළුවන්. ඉතින් අපි මම දැන් මේ මේකේ තියෙන්නේ මට අවශ්‍ය බෑන්ඩ්ස් අවශ්‍ය විදිහට මේ වගේ මේ C කියලා තියෙන සෙන්ටර් චැනල් එක S කියලා තියෙන සයිඩ්ස් චැනල් එක මිඩ් සයිඩ් තමයි මේක සාමාන්‍යයෙන් මේ මම දැන් කරලා තින්නේ ඔයගොල්ලොන්ට පේනවා ඇති මම මේ C නා 120 වෙනකන් මම බෑන්ඩ් එකක් හදලා තිනවා 800 වෙනකන් තිනවා 4000 වෙනකන් තිනවා 11000 වෙනකන් උඩ ටික තියෙනවා 20000 වෙනකන්. ඉතින් මේ සෙන්ටර් චැනල් එකේ. එතකොට මගේ සයිඩ්ස් වලත් 120 800 4000 මේ විදිහට මල්ටි බෑන්ඩ් විදිහට තමයි මම කම්ප්‍රෙස් කරලා තියෙන්නේ. හැබැයි මම සයිඩ්ස් වල ඔකට පේනවා මම 120 වෙනකම්ම එතන පැරලලි කම්ප්‍රෙස් කරලා නැහැ. මොකද ඒ ටික මට උඩට ගන්න අවශ්‍ය නැහැ. සයිඩ්ස් වල ලෝ එන්ඩ් එක මට ඕන නැති හින්දා මම සයිඩ්ස් වල මිඩ්ස් ඒ කියන්නේ මගේ මොනෝ චැනල් එක මැද තියෙන ටික විතරයි කම්ප්‍රෙස් කරලා තියෙන්නේ. අපි බලමු මේ පැරලල් කම්ප්‍රෙෂන් එකේ මොකද්ද එඩුනේ කියලා. ඉතින් මෙතන තියෙන්නේ මේ ත්‍රෙෂෝල්ඩ් එක ඊළඟට මේ තියෙන්නේ ඇටැක් එක මේ තියෙන පේනවා මම මුලින්ම ලෝ එන්ඩ් එක ටක් ගාලා ඉක්මනට කම්ප්‍රෙස් කරලා තිනවා මේ බෑන්ඩ් එක මේ බෑන්ඩ්ස් තුනම අනිත් එක එක වෙලාවට තියලා තින්නේ මට මේකත් ඕන නම් පොඩ්ඩක් කලින් එක දෙකට වගේ ගෙනලා තියන්න පුළුවන් ලෝ ලෝ මිඩ්ස් ඉස්සෙල්ලාම කම්ප්‍රෙස් කරලා ඉක්මනට කම්ප්‍රෙස් වෙන්න මේ තියෙන රිලීස් එක මේකේ තියෙන ස්පෙෂලිටි එක තමයි රිලීස් ටයිම් ඒ කියන්නේ
එක වෙලාවක් නෙමෙයි එක පරාසයක් ඇතුළත රිලීස් වෙන්න දෙන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි රිලීස් මේ මේ සෝරි ඇටැක් ඇන් මේ මේ තීන් මේක ඇඩ්වාන්ස් මේ මේක මේ සොෆ්ට් ටැග් ගැන මම පස්සේ වෙලාවක මේ එකක් කරන්න. මේ පැරල් මොඩ් එක තමයි මම ඔන් කරලා තින්නේ. එතකොට මේක පැරල් නැත්තම් මේ විදිහ දැම්මහම සාමාන්‍ය කම්ප්‍රෙසර් එක විදිහට වෙනසිතක් ළඟ නොමැති නිසා මෙලතින් අප දෙදෙනා සමදින වෙන්වීම සීන්. ඊට පස්සේ මේකේ අර ගොඩාක් ඉන්ෆර්මේෂන් එඩිට් වෙන ඉඳ මම මේ සූත් කියන මේකත් කම්ප්‍රෙසර් එකක් වගේම තමයි අනවශ්‍ය ෆ්‍රීකවෙන්සිස් එලියට එනවා හාෂ් ෆ්‍රීකවෙන්සිස් නැති කරන්න මේක පාවිච්චි කරනවා. ඒක මසාජ් කරනවා වගේ අනවශ්‍ය හාර්ෂ් ෆ්‍රීකවෙන්සිස් ගොඩක් අපි කනට අමාරු ඒවා. මේක මම වෙන වෙලාවක කරන්න DSR එකක් දාන එක. DS කරන්න නැතුව මම මේක මට පහසු වෙනද මේ ප්ලගින් එක පාවිච්චි කරා. ඉතින් ඊට පස්සේ අපි බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ. දැන් අපි අපිට ක්‍රම ගොඩාක් තියෙනවා මාස්ටර් එකක් විදිහට බලන්න. මාස්ටර් එකක් කියලා කියන්නේ හරියට ඇත්තටම අපි සාමාන්‍ය ෆොටෝග්‍රැෆි වලදී ෆොටෝ එකක් ගන්න එක. ඒක හරියටම හරි ක්වලිටි එකට ඒක ෆොටෝෂොප් කරලා ඒක ෆයිනල් ටච් අප් එකක් හරියට දීලා ඒකේ තියෙන ඇතුලේ තියෙන ඇතුළාන්තයේ තියෙන කෝ එලිමන්ට්ස් ඒක හරියටම කල බැලන්ස් කරලා එතකොට ඒකේ අනිත් හැම දෙයක්ම පාවිච්චි කරලා ඒ ෆොටෝ එකේ තියෙන ගුණාංග ක්වලිටීස් ඒකේ තියෙන ලස්සන හැංගිලා තියෙන ලස්සන එළියට ගන්න. මාස්ටර් එකක් කියන්නේ මම දකින්නේ සරලවම ඒක. ඒ කියන්නේ අන්තිම ෆ්‍රේම් එක අපි දාන එක. ඒ කියන්නේ මික්ස් එකක් ගොඩාක් දුර ගෙනියන්න පුළුවන් මාස්ටර් එකක. හුඟක් හොඳ මික්සස් වල එච්චර ලොකු දෙයක් කරන්න නැහැ. නමුත් හොඳ මාස්ටරින් ඉන්ජිනියර් කෙනෙකුට ඒක අපි හිතන්නේ නැති නෙක්ස්ට් ලෙවල් තැනකට ගෙනියන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩාක් වෙලාවට ඔඩියෝ ෆයිල් එක කියන්නේ සින්දුවක ලෝ එන්ඩ් එක තමයි එනර්ජි එක තීරණය කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ. දැන් අපිට මේක සින්දුවක් විදිහට ලස්සන ඇහුණාට ඇත්තම මේකේ ලෝ එන්ඩ් එක හරිම දුර්වල තැනක තියෙනවා. මොකද මේක කෝස්ටික් කික් එකක් තියෙන්නේ. මේකේ බේස් එකේ කෝස්ටික්. ඉතින් එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක අපිට සාමාන්‍යයෙන් දැන් මම දකින්න ගොඩක් අපේ සින්දු වල දකින්න ප්‍රශ්න තමයි. දැන් ඉන්ටර්නැෂනල් සින්දු වල ගොඩාක්ම දේ තමයි එකක් 3D ඉමේජ් එක. අනිත් එක තමයි ලෝ එන්ඩ් එක ඕනම තැනක හරියට ප්ලේ වෙනවා. ලෝ එන්ඩ් එක හරියට රෙප්‍රසෙන්ට් කරනවා. ඒ කියන්නේ බේස් එකත් ඇහෙනවා, කික් එකත් ඇහෙනවා. ඒ ඔක්කොම හරි ලොකු ලෝ එන්ඩ් එකක් තියෙනවා වගේ ඇහෙනවා. හැබැයි බූමිනස් එකක් නැහැ. ඔන්නෝක තමයි මාස්ටරකින් අපිට අචීව් කරන්න පුළුවන් ලොකුම දේ මම දකින විදියට. මොකද මාස්ටරින් ඉන්ජිනේර් කෙනෙක්ගේ සෙටප් එක හින්දා තමයි ඒක පුළුවන් වෙන්නේ. මික්සින් ඉන්ජිනේර් කෙනෙක් කොච්චර ඉක්විප්මන්ට්ස් තිබුණත් එයාට අහන්න බැරි ඇහෙන්නේ නැති ගොඩාක් වැරදි මාස්ටරින් ඉන්ජිනේර් කෙනෙක්ගේ සෙටප් එකේදී එන්වයරන්මන්ට් එකේදී එයාට ඇහෙනවා දැනෙනවා. එයාට ඒවා ක්‍රිටිකලි බලන්න පුළුවන්. ඒක තමයි පළවෙනිම දේ. මාස්ටරින් ගැන කතා කරනකොට පළවෙනිම දේ ඉන්නේ අංක එකේ ඕනම කෙනෙක් හුවත්වා කියයි හරි එක්ස්පර්ට් කෙනෙක්ගේ. මාස්ටරින් කියලා කියන්නේ සෝලබාඩ් මොනිටරින් මොනිටරින් හරියටම තියෙනවා. මොකද DB එකක් එහෙම නැත්නම් පොඩි ඉකියුමෝකු එකක් එහාට මෙහාට කරනකොට වෙන වෙනස මොන වෙනසක්ද ඒකට වෙන්නේ කියන එක හරියටම ඇහෙන්න ඕන. ඒක දෙදරනවද රැටල් වෙනවද එහෙම නැත්නම් තව ටයිට් වෙනවද සිග්නල් එක එක්ස්පෑන්ඩ් වෙනවද ඒ මොකක්ද කියන එක හරියටම තියෙනවා. මම වෙලාවක කියන්න මම පාවිච්චි කරනවා. මම ඒක වෙලාවක පෙන්වන්න පොඩි යුනිට් එකක් ඒක හරියට බෑග් එකක් වගේ එකක්. ඒකට කියන්නේ සබ්බැක් කියන එක. ඒ සබ්බැක් එකේ හර්ට්ස් දෙකේ ඉඳන් හර්ට්ස් 200 දක්වා වයිබ්‍රේෂන් එකක් එනවා. එතකොට ඔයා අපි මේ ට්‍රැක් එකේ හරියට අපි කිව්වොත් EQ එකෙන් මේ EQ එකෙන් මම 20 ලෝ කට් එක දානකොට 24 දානකොට 26 දානකොට එතකොට 20 ගෙනහිල්ලා දානකොට ඒකේ වෙනස දැන් සාමාන්‍යයෙන් දමා යන්නට නොහැකි නිසා මා ඉදින්නේ නුඹ
මං හිතන්නේ ඔයගොල්ලන්ට ඒක ලොකු වෙනසක් විදිහට දැනුණා ඇති කියලා. හැබැයි මට ඒක දැනෙනවා ඒක ලොකු වෙනසක් දැනෙනවා. මොකද මම ස්පීකර්ස් වලින් ඉන්නේ මම හෙඩ්ෆෝන්ස් වලින්. හැබැයි මගේ 200m පස්සේ තියෙන එනර්ජි ටික මම අහන්නේ නැහැ අත්‍තර. ඒක මට ভাইබ්‍රේෂන් එකක් විදිහට තමයි දැන් ඒක හරියට ඩිස්ක්‍රයිබ් කරත් ඔයගොල්ලෝ ලොකු ස්පීකර් සිස්ටම් එක කියන්නේ මියුසිකල් ෂෝ එකක් අවුට්ඩෝ ගිහිල්ලා බලනකොට ඔයගොල්ලන්ට දැනෙන කික් එක බේස් එක වෙන වෙන තැනට ඇඟට දැනෙන අන්න ඒ වගේ ෆීල් එකක් තියෙන්නේ මේ එක DB එකක් එහාට මෙහාට කරාම මගේ පිටට දැනෙනවා දෙදරන ඒ කියන්නේ ভাইබ්‍රේෂන් ෆීලින් එකක් ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මේ පොඩ පොඩ එහාට මෙහාට කරනවා එතකොට පුළුවන් නම් ඒක ගන්න සබ්ජෙක්ට් කියන එක स्टूडियोस हदन्न सामान्यं एवागे स्टूडियो हदन्न मां हितन्ने अडुम गाने एकुस्टिक ट्रीटमेंट करन्न डीएसपी बॉक्स एक दाला निकां मेव करन्ने में अत्तरम मास्टरिंग स्टूडियो हदन्न अडुम तरमे 1 मिलियन वलट वत् वडा यनवा एकुस्टिक अपि हरियट करन्न अय्यो इतिं ईट वडा गोडाक अडु मुदलकट रुपियल लक्षयकट एकहमन दैन मां हितन्ने सब्जेक्ट्स गोडाक इवर वेला तियेन्ने ईलंग ඔගලන්ට පේනවාද මම මේකේ මිඩ්ස් විතරක් මේ හර්ට්ස් 110 වගේ කම්ප්‍රෙස් කරලා තිනවා ඒ මොකද මේකේ ලෝ එන්ඩ් එකේ එනර්ජි එකේ තිබ්බ ඔගලන් අහලා බලන්න එක යලියලි සිත නුඹම සොයයි දැන් දමා යන්නට නොහැකි නිසා මායින්දින්නේ නුඹ ගැන හිත හිත වෙන සිතක් ළඟ නොමැති නිසා Mele tinna pade dena tamadina venvima sina ki sada ekavarak apa apa gana sitamin ape loke tani vemuda sada maha tani venna aaye mumunanna temgi mata lang vela
ඉතින් මේකේ කෝරස් එක අපි මේ කම්ප්‍රෙෂන් එක නොකර අහනකොට ඔගොල්ලෝ තේරෙනවා ලෝ එන්න එකේ කිසිම එනර්ජි එකක් නැහැ. අපිට කලින් හිතුණා එනර්ජි එකක් තියෙනවා කියලා මික්ස් එකේ අපි කික් එක බැලන්ස් කරලා අරගෙන තියෙනවා. නමුත් අන්න ඒකයි මේ මාස්ටරින් සෙෂන් එකට ආවට පස්සේ අපිට පුළුවන් මේ ට්‍රැක් එකේ සෝන් එකේ තියෙන කැරක්ටර් එක ගොඩාක් වෙනස් කරන්න. ඒක පස්සේ කරපු වැඩක් මම ඒක නිකන් දාලා පෙන්නන්න ඕගොල්ලන්ට. දැන් අපි මේ සූත් එක දාගත්ත අනවශ්‍ය ෆ්‍රීකවෙන්සි සයින් ඊළඟට මම කරන්නේ දැන් මේකේ තියෙන හාමොනික්ස් අපි මේ ප්ලේ මේක ප්ලේ කරන්නේ ඉයර්බඩ්ස් වල මේක අහන්න පුළුවන් කෙනෙක් එතකොට මේක අහන්න පුළුවන් පොඩි JBL එකක එහෙම නැත්නම් ෆෝනෙන් අහන්න පුළුවන් එහෙම නැත්නම් මේක බස් එකක වුණ තරඟ ප්ලේ වෙන්න පුළුවන්. එතකොට එහෙම ප්ලේ වෙන්න පුළුවන් වෙලාවක ෆුල් සිස්ටම් එකක් නැත්නම් 20 ඉඳන් 20000 වෙනකන් හරියට කම්ප්ලීට් සිස්ටම් එකක් නෙවෙයි නම් එතකොට අපේ ගොඩක් දේවල් මේකේ ලොස් වෙනවා. මේකේ අපි මේ කරන ගොඩක් දේවල් ඒක රෙප්‍රසෙන්ට් කරන්නේ නැහැ පොඩි ස්පීකර්ස් වලින් ස්පෙෂලි ප්ලේ වෙනකොට ස්පෙෂලි ලෝ එන්ඩ් එක. ඉතින් ඒකින් තමයි අපි කරන්නේ මේකේ හාමොනික්ස් එලියට ගන්න. මොකද මේ හැම ෆ්‍රීකවෙන්සි එකේම harmonics tino upper harmonics first second third fourth harmonics ඉතින් saturate එකක් පාවිච්චි කළා අපිට පුළුවන් මේකේ තියෙන යට يعني මේකේ upper octaves වල තියෙන උඩ octaves වල තියෙන harmonics ටික එළියට අරගෙන මේක ඕනම device එකක ලස්සනට play වෙන්න හදන්න අපි බලමු ඒක කොහමද වෙනස වෙන්නේ කියලා. දින්නේ නුඹ ගැන හිත හිත වෙනස සිතක් ළඟ නොමැති නිසා මෙලතින් අප දෙදෙනා තම දින වෙන්වීම සීනය කිසදා එකවරක් අප අප ගැන. දැන් ඔකට පේනවාද මේකේ ඩෙප්ත් එක තියෙනවා. එතකොට මම මේ සෙකන්ඩ් හාමොනික්ස් තර්ඩ් හාමොනික්ස් කියන එකේ මම තර්ඩ් හාමොනික්ස් ගොඩක් උඩට අරගෙන තිනවා. තර්ඩ් හාමොනික්ස් ස්පෙක්ටර් තමයි මම බරවල තියෙන්නේ. මේක මම ගේන් කරගෙන තියෙන්නේ dB එකයි. ඉතින් ඒක මම 165ක් මේක එළියට අරගෙන තිනවා ඒකේ වෙට්නස් එක. ඉතින් ඒක ගැන මම වැඩි කියන්නේ නැහැ. ඔගොල්ලෝ සැචුරේෂන් ගැන දන්නෝ. ඉතින් මේ සම්පූර්ණ ෆයිල් එකේ තියෙන හාමොනික්ස් ටික එළියට ගන්න තමයි මේක කරලා තියෙන්නේ. දැන් එතකොට හාමොනික්ස් එළියට ආවහම ඒකේ පොඩ්ඩක් හාෂ් ගතියක් එනවා. මොකද ඒ හාමොනික්ස් මට මන් දාපු හාමොනික් එක්සයිටේකට බෑන්ඩ් විත් එකක් සිලෙක්ට් කරන්න බෑ. මම වෙන වෙලාවට දාන්නේ වෙන එකක්. නමුත් මේකේ අර SSL එකේ තියෙන පොඩි ඒකේ පොඩි 3D ගතියක් තියෙන හින්දා මම ඒක දැම්මා. නමුත් මට මේකේ හයිස් වල තියෙන හාමොනික්ස් එළියට ගන්න ඕනේ නැහැ. ඉතින් ඒකෙන් ඇතිවෙච්ච පොඩි පොඩි දේවල් ටිකක් මම අවම කරගන්න මේ වින්ටේජ් ටේප් එමුලේෂන් එක. එහෙම නැත්නම් මේ අයිසරෝපෝස් වලගේ ටේප් එමුලේෂන් එක මම පොඩ්ඩක් දැම්ම. ඒකේ ලෝ එන්ඩ් එකත් මගේ තව ටිකක් ක්ලියර් වෙනවා. ඒක ලොකු වෙනසක් ඔගොල්ලෝ තේරෙන්නේ නැති වෙටි. ඒනට වෙනසක් වෙනවා. ඒක මට තේරෙනවා. ඒක තේරෙන්නේ ගොඩක් පුංචි ඩිවයිස් එකකින් අහනකොට. වෙනසිතක් ළඟ නොමැති නිසා මෙලතින් අප දෙදෙනා තම දින වෙන්වීම සීනය කිසදා එකවරක් අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා මහා තනි වෙන්න ආයේ මුමුණන්න පෙම්ගි මට නම් වෙලා ඊට පස්සේ මම දැන් මේකේ ස්ටීරියෝ විත් එක තියෙනවා. ස්ටීරියෝ විත් එක වගේම මේකේ මේ අපි ට්‍රැක් එකක් ගත්තාම මේකේ ටෝනල් කැරක්ටර් එකක් තියෙනවා. ටෝනල් කැරක්ටර් එක
පොඩක් බලපානො සිින්දුවට දැන් අපි ඉන්ට්‍රශල් දැන් අපි අශෂගේ නතන් ජස්ටි මීපගේම ඇත්තොත් ජේසන් ඩෙරුවලගේ ඕනම ඉන්ට්‍රශන් ආටිස්කගේ ට්‍රැක්කයක් ගත්ත හම එක ඕනම ඩිවස්සයක හරිම ලස්සන්ට පලේවෙන මොකද ගොඩක් වෙලාවට ඒක තියෙන්නේ තෝනල් කැරක්ට එක ප්‍රශ්නයක් තියෙන අපේ ඒවල ගොඩක් මඩී නැස්ස එක නිකන් අර හට ඇත්තරම එක සිංහල කියන් තේරෙන්නේ ඒක ලොකු අඩුවක් තේරෙනවා ඒ මොකද ඒ සිින්දුවක් හෝ ඒ ට්‍රැක්ක අපිට තව ගොඩක් ඉන්ෆර්මේෂන් එක තියෙනවා එලියටන්න බලන්න මේකෙදී කරලා තියන්නේ මේක EQ එක පැරඩල් සම්පූර්ණ ෆයිල් එකට මේක සිගනල් එකට කෙලීම මේ වෙන්න හැ චූටි දෙයක් මං කරලා තියෙන එකින් කලර එක කැඩ්වෙනවා වෙන සිතක් ළඟ නොමැති නිසා මෙලතින් අප දෙදෙනා සැමදින වෙන්වීම සීනකි සදා එකවරක් අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා මහා තනි වෙන්න ආයේ මුමුණන්න පෙම්ගි මට ළං වෙලා එක්කද කෝරස් එකට එනකොට මේ පැත්ත ඔන් වෙනවා දැන් මේ හරිදී ඕෆ් වෙලා තියෙන්නේ එතකොට මගේ ස්ටීරියෝ සෙක්ෂන් එක තව පොඩ්ඩක් EQ එකේ ඒකේ තික්නස් එක වැඩි වෙනවා ඒ කියන්නේ EQ එක තව පොඩ්ඩක් හයිස් වැඩි වෙනවා වගේ වැඩක් වෙන්නේ එතකොට අපිට දැනෙනවා අර ඔක්කෝම සිම්බල්ස් හයි හැට්ස් රිවර්බ්ස් ඒක තව අපිව හග් කර ගන්නවා වගේ අපිව බෙලා ගන්නවා වගේ කෝරස් එකට ලොකු ඉම්පැක්ට් එකක් දෙනවා ඒකේ අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා මහා තනි වෙන්න ආයේ මුමුණන්න පෙම්ගි මට ළං වෙලා හරියට මුළු ට්‍රැක් එකේම එනර්ජි එක නැති වුණා වගේ කයින් වුණාම ඒකේ වෙනස ලොකු වෙනසක් තියෙන ඔබට තේරෙනවා ඇති. එතකොට අර මම කලින් ලෝ එන්ඩ් එකට කරපු වැඩේ ඒක තමයි මේ තියෙන්නේ. අපි ආය අහලා බලමු මේක නැතුව සහ ඇතුව. තනි වෙන්න ආයේ මුමුණන්න පෙම්ගි මට ළං වෙලා නිකන් හරියට කෙට්ටු බොඩි බිල්ඩ කෙනෙක් නිකන් මසල්ස් එක්ක ඔක්කොම පිම්මිල එනවා වගේ කියන්නේ if you are competing for a bodybuilding company you should have muscles තරගයකට කියන්නේ මසල් පෙන්න තරගයකට ඔයගොල්ලෝ compete කරනවා වට මසල්ස් තියෙන්න ඕන කොච්චර කට් මේ 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 බොඩි එකේ ඩෙෆිනිෂන් එක තිබුණාද කියන එක වැඩක් නැහැ. ඒ වගේ තමයි සින්දුවක් මාස්ටර් කරනකොට සින්දුවේ බොඩි එකක් තියෙනවා. ඒ බොඩි එක නැහැ. නැති වුණාම තමයි අපි පැරලල් කම්ප්‍රෙෂන් දාලා ඒක එළියට ගන්න. ගොඩක් ලෝ එන්ඩ් එක තමයි බොඩි එක රෙප්‍රසන්ට් කරන්නේ සින්දුවක. අනිවාර්යෙන්ම 200න් පල්ලෙහා තියෙන ටික. ගොඩක් ලංකා ඒ කියන්නේ අපේ හැමෝගේම අලුත්ෙන් මික්සින් මාස්ටරින් කරන අයගේ ප්‍රශ්නේ තියෙන්නේ ලෝ එන්ඩ් එකේ. ප්‍රධානම හේතුව එක මොනිටරින් ප්‍රශ්නය අනිත් එක තමයි ලෝ එන්ඩ් එක හරියට හෑන්ඩල් කරන්න දන්නේ නැහැ මොකද ඇහෙන්නේ නැති දෙයක් ඒක හරියට අලියට ඇහැ තිනවා වගේ වැඩක් තමයි ගොඩක් අය කරන්නේ ඉතින් පේන්නේ නැති දෙයකට ගෙස් කරලා මොනවාද ටෙම්ප්ලේට් එකක් ඇදලා දාලා ප්‍රීසෙට් එකක් ඇදලා දාලා එහෙම කරා කියලා හරියන්නේ නැහැ දැන් ඕගොල්ලෝ තේරෙන්නේ නැති මම මේ 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 මේක ඕපන් කරපු වෙලාවේ මේක මිඩ් සයිඩ් දෙකම මම ට්‍රීට් කරලා තිබ්බා වෙන වෙන විදිහට. නමුත් මම සයිඩ්ස් වල තිබ්බේ ගැලේ. මොකද මට මේ වෙලාවේ ෆ්‍රෙෂ් අහනකොට
මට තේරුණා මේක එතනට අවශ්‍ය නැහැ මගේ මොනෝ චැනල් එකට විතරයි මේක අවශ්‍ය කියලා. ඉතින් අර ඒකෙන් අපි මේ සින්දු තිබ්බ මසල් එක එලියට ගත්තා. මොන බලන්න. මේක ස්ටීඩියෝ විට් එකක් මේක මං හිතන්නේ හැමෝම දන්නවා මං පොඩ්ඩක් ස්ටීඩියෝ විට් එක වැඩි කරගෙන තියෙනවා මේකේ ලෝ එන්ඩ් එකේ පොඩ්ඩක් වැඩියෙන් වැඩි කරගෙන පොඩ්ඩයි ලොකු දෙයක් කළා නැහැ මොකද මේ මගේ මාස්ටර් එකේ තියෙන බැලන්ස් එක ටෝටල් බැලන්ස් එක නැති වෙනවා ඒකෙන් ගොඩක් වෙලාවට ස්ටීඩියෝ විට් පාවිච්චි කරන්න ගියාම ඒක හරියට අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ ඊට පස්සේ එක්සයිට එකක් කියන එකක් මම මේක පාවිච්චි කරලා තිනවා ඒකේ ඇඩිෂනල් මිඩ් සයිස් ප්‍රොසෙසර් එකක් තමයි කරලා තින්නේ ඒක මට ගන්නත් පුළුවන් ගන්න නැතුව තියන්නත් පුළුවන් මොකද ඒකෙන් මම කරලා තින්නේ අර තියෙන ෆ්‍රීකවෙන්සිස් තව පොඩ්ඩක් ඒකේ ෆීල් එක වැඩි කරන එක නමුත් මම හිතනවා මේක නැතුවත් මේ මාස්ටර් එක කම්ප්ලීට් වෙනවා මේක ඕගොල්ලන්ට පේන ඇති මම මේ මයිනස් 1.1 වලට තියලා තින්නේ ත්‍රෙෂෝල්ඩ් එකත් ලොකුවට මං ගේන් කළා නෑ යලි යලි සිත නොබම සොයයි දැන් දමා යන්නට නිසා මායිදින්නේ නුඹ ගැන හිත හිත වෙන සිතක් ළඟ නොමැති නිසා ඉතින් මම මේක ඇත්තටම කරන වෙලාවේ මම පාවිච්චි කරේ මේ මෙන්න මේක මගේ හෙඩ්ෆෝන් කනෙක්ෂන් එක මම මික්සිං වලදීත් මේක පෙන්නුවා මගේ හෙඩ්ෆෝන්ස් දෙක තමයි Sennheiser HD650 කියන එක මේක මම කලින් කිව්ව ගොඩාක් අය පාවිච්චි කරන බේ ඩයිනමික්ස් තියෙනවා ඊළඟට AKG තියෙනවා Odyssey තියෙනවා මේ ඔඩෙසී කියන්නේ ඔඩෙසී එල්සිඩි එල්සිඩීක්ස් එහෙම ගත්තොත් ඩොලර් 3000ට වැඩි මේකේ නැහැ ඔඩෙසී එල්සිඩි 4 ඩොලර් 4500ක් වෙන අලුතෙන්ම දැන් මම හිතන්නේ ලාස්ට් මන්ත් එකේ තමයි ආවේ ඔඩෙසී එල්සිඩි 4 එකේ අලුත් එක ඒක ඩොලර් 4500ක් කර තමයි ඉන්ට්‍රොඩක්ෂන් ප්‍රයිස් එක හම්බුනේ මාස්ටරින් ඉන්ජිනියර්ස් ලගේ වෙන ගෲප් එකක් තියෙනවා ඒකේ මම මතකයි ඒක දාලා තිබුණා ඉතින් ලක්ෂ 8ක 9ක හෙඩ්ෆෝන්ස් වල ඉඳන් රුපියල් 60,000 30,000 40,000 වගේ Shure Sony හැම බ්‍රෑන්ඩ් එකක්ම තියෙනවා EQ curve එක වගේ ෆ්ලැට් කළා ඒක බේසික් මේ එකක් දෙන්න අනිත් එක තමයි මෙතන මම මේක දාලා පෙන්නන්නම් මගේ දැන් මේ ස්ක්‍රීන් රෙකෝඩින් සොෆ්ට්වෙයාර් එක හින්දා ඒක හරියට ඇප්ලයි වෙද්දන්නේ අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා මේ
මේ සවුන්ඩ් එක ස්පීකර්ස් දෙක වලින් අහනවා නම් ස්පීකර්ස් දෙකේ තියෙන එක තව මැදට එනවා මේක ඇත්තටම පාවිච්චි කරන්නේ හෙඩ්ෆෝන්ස් කෙනෙකුට හෙඩ්ෆෝන් දෙක මේ සම්පූර්ණ අපිට 180කින් ඇහෙන්නේ ඉතින් ඒක අංශක 60 මේක මම 60ට තමයි තියන්නේ අංශක 60ට 100ක් මේක පොඩ්ඩක් එක්සැජරේට් කරලා තියන්න පුළුවන් එහෙම ගිනාම එක හරියට ස්පීකර්ස් දෙකකින් ඇහෙනවා වගේ අහන්න පුළුවන් मेक हेडफोन वाले वैड करने के टूल लिखा कैन ओपन मेकी डाक हम रियलिस्टिक मेकअप मेके एनलॉग मे मे विधि गण गीयत मांगी डॉलर दहाक दे दहाक डॉलर दहाट वैडी तीन हेडफोन ऐप्स मेके क्रॉस क्रॉस फीड क्रॉस ओवर वैडल क्रॉस फीड देना लेफ्ट टू राइट टोलिंग दिपत्यम चैनल देखें लेफ्ट चैनल के पोडक कैथलोड ब्लैंड राइट चैनल के कैथलोड ब्लैंड एकिंग वाट हरी मे गन पुलवांग स्पीकर्स वाली मैड करना अभी ඔය ටූල්ස් ටික මම පාවිච්චි කරා මම එක මේකට දාගත්ත නැත්නම් මේව පෙන්වන්න ගියොත් ඔයගොල්ලන්ගේ සද්ද වෙනස් වෙනවා ඔයගොල්ලන්ට ඇහෙන එක මම මොනිටර් කරන්න දෙන්නේ නුඹ ගැන හිත වෙන සිතක් ළඟ නොමැති නිසා මෙලෙතින් අප දෙදෙනා කැම දින වෙන්වීම සීනය කිසදා එකවරක් අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා එතනින් මේ මාස්ටර් එක ඉවරයි මම හිතනවා ඔයගොල්ලන්ට ලොකු දෙයක් තේරෙන්නේ නැති කියලා අපි මුලින්ම කරේ හැමදාම කරනවා වගේ EQ එකෙන් මේකේ තියෙන අනවශ්‍ය දේවල් ටික අයින් කරගත්තා ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට කම්ප්‍රෙස් කරගත්තා මේකේ අවශ්‍ය තැන් ටික එතකොට ඒක අවශ්‍ය විදිහට කම්ප්‍රෙස් කරගත්තට පස්සේ තනි වෙන්න ආයේ මුමුණන්න තෙම්කි මට නම් ඊට පස්සේ පැරල් කම්ප්‍රෙසර් එකක් පාවිච්චි කරා ඊට පස්සේ අපි සැචුරේට් එකක් පාවිච්චි කරා ඊට පස්සේ අපි පාවිච්චි කරා ටේප් එමුලේෂන් එකක් ඊට පස්සේ අපි පාවිච්චි කරා EQ එකක් පැරල් EQ එකක් IQ කරගත්තා ඊට පස්සේ අපි ලෝ එන්ඩ් එක ක්ලියර් කරගත්තා කම්ප්‍රෙස් කළා ඊට පස්සේ අපි එන්හැන්ස් කරන්න ස්ටීරියෝ විත් එක එන්හැන්ස් කරන්න मगे मे कंप्रेशन तेरी कट्टीट मत पुलवा मेके वा स्लीसी साफ्ट कदाल නුඹ ගැන හිත හිත වෙන සිතක් ළඟ නොමැති නිසා මෙලෙතින් අප දෙදෙනා සෑම දින වෙන්වීම සීනකි සදා එකවරක් අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා මහා තනි වෙන්න ආයේ මුමුණන්න තෙම්කි මට නම්
හැකි නිසා මායිදින්නේ නුඹ ගැන හිත හිත වෙන සිතක් ළඟ නොමැති නිසා මෙලසින් අප දෙදෙනා කැම දින වෙන්වීම සීනකි සදා එකවරක් අප අප ගැන සිත සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා මහා තනි වෙන්න ආයේ මුමුණන්න පෙම්ගි මට නම් වෙලා මේර ගිනහෙන්න ආයේ සැනසෙන්න මහා දුරුලට වෙලා ඒක තමයි මම ඉම්ප්‍රෙස් කරලා තියෙන විදිය. අපි මේක නවත්තන්න කලින් මට හිතෙනවා කම්ප්‍රෙෂන් ගැන ගොඩක් අය ආපින්න තව දෙයක් කරලා බලන්න. අපි නෝමල් ස්ටීරියෝ කම්ප්‍රෙෂන් එකක් කරලා බලමු මේකට. SSL කම්ප්‍රෙසර් එකක් සැචුරේට් එකක් එක්ක අපි මේ වැල් කම්ප්‍රෙසර් එක ගමු. ඉතින් නොහැකි නිසා මායිදින්නේ නුඹ ගැන හිත හිත වෙන සිතක් ළඟ නොමැති නිසා මෙලසින් අප දෙදෙනා කැම දින වෙන්වීම සීනකි සදා එකවරක් අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා මහා තනි වෙන්න ආයේ මුමුණන්න පෙම්ගි මට නම් වෙලා වෙන සිතක් ළඟ නොමැති නිසා මෙලසින් අප දෙදෙනා කැම දින වෙන්වීම සීනකි සදා එකවරක් අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා මහා තනි වෙන්න ආයේ මුමුණන්න පෙම්ගි මට නම් වෙලා මායිදින්නේ නුඹ ගැන හිත හිත වෙන සිතක් ළඟ නොමැති නිසා මෙලසින් අප දෙදෙනා කැම දින වෙන්වීම සීනකි සදා එකවරක් අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා මහා තනි වෙන්න ආයේ මුමුණන්න පෙම්ගි මට නම් වෙලා අනිවාර්යයෙන්ම මේකට හරියන්නේ මිඩ් සයිඩ් කම්ප්‍රෙෂන් එකක් තමයි ස්ටීරියෝ කම්ප්‍රෙෂන් එකක් කරාම ඔයගොල්ලෝ තේරෙති ගිටාර්ස් ඔක්කොම කඩාගෙන එලියට එනවා මොකද ඒ දෙපැත්තේ තියෙන සයිඩ්ස් වල තියෙන ඒවත් ඔක්කොම එලියට එන හින්දා ඉතින් ඒකයි මිඩ් සයිඩ් කම්ප්‍රෙස් කරන්නේ මැද මම මේ ගිටාර්ස් පෑන් කරේ පෑන් කරලා තිබ්බේ මගේ මැද ගිටාර්ස් නැහැ වොයිස් එකයි ඒ අනිත් ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික විතරයි තියෙන්නේ ඉතින් මම ඒ ටික මිඩ් සයිඩ් කම්ප්‍රෙෂන් එකෙන් ගත්තා සින්දුවේ අවශ්‍ය ටික කම්ප්‍රෙස් වෙලා එනර්ජි එක එලියට එන්නේ ඒකයි මෙලසින් අප දෙදෙනා කැම දින වෙන්වීම සීනකි සදා එකවරක් අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා මහා තනි වෙන්න ආයේ මුමුණන්න පෙම්ගි මට නම් වෙලා මේර ගිනහෙන්න ආයේ
පෙම් කතා හීනයක් වගේ මැවෙමින් යලිත් සැඟවෙන සුළඟේ මුසු වූ ඔබ සුසුමක් පවා මා විඳ ගන්නම් මේ ඔබගේ සිතා මා විඳ ගන්නම් මේ ඔබගේ සිතා ජලි යලි සිත නොබම සොයයි දැන් දමා යන්නට නොහැකි නිසා මා ඉඳින්නේ නුඹ ගැන හිත හිත වෙන සිතක් ළඟ නොමැති නිසා මෙලෙසින් අප දෙදෙනා සමදින වෙන්වීම සීනයකි සදා එකවරක් අප අප ගැන සිතමින් අපේ ලෝකෙ තනි වෙමුද සදා